මේ ආණ්ඩුව ටක් ගන්නවා ටික් ගන්නවා ටිකක් කනවා දොර වහනවා කියන ටක් ගන්නවා ටික් ගන්නවා ටිකක් කනවා දොර වහනවා ඒ කියන්නේ ටක් ගාලා එකපාරටම අරිනවා ජනාධිපතිවරයා කියනවා එකපාරට සද්දයක් දාලා ආ මේ ගණන් හිලව් මේ සංඛ්‍යා ලේඛන මේවා වැරදි ආ මේවා නොමග යවන සුළුයි කියලා කාව හරි මාරු කළා වසංගත රෝග විශේෂඥෙක් හරි කාව හරි අහට මෙහාට කළා ඔන්න මේක අරිනවා ඊට පස්සේ මොකද්ද වෙන්නේ හතර අතේ උරුලෑව ගිය පාර වගේ මේක හතර අතේ පැතිරෙනවා ඊට පස්සේ මොකද ගන්නෙ ඔන්න ආයි දොර වහනවා ටක් ගන්නවා අරිනවා ආ ඔන්න මේක හතර අතේ යවනවා ටික් ගන්නවා ඔන්න දොර වහනවා ඒ නිසා තමයි තරුණ තරුණියෝ කියන්නේ මේ ආණ්ඩුවත් හරියට ටක් ගන්නවා ටික් ගන්නවා ටිකක් කරනවා දොර වහනවා අර උණු කිල්ලෝටය ගැන අපි අහලා පුරුදු දෙයක් තමයි මේ ජනතාව මේ තරුණයෝ මතු කරමින් ඉන්නේ මෙතන තියෙන බරපතල ප්‍රශ්නේ තමයි මේ ආණ්ඩුව මේ කොරෝනාව මර්ධනය කිරීම පැත්තක දාලා දැන් අපිට පේන දෙයක් තමයි අපි පහුගිය කාලේ ඉඳලම මේ සෞඛ්‍යංශයේ ඒ සෞඛ්‍ය විශේෂඥයෝ ඒ වෘත්තීය සමිති දිගින් දිකටම මතු කරපු කාරණයක් තමයි මේ රජය විශේෂයෙන්ම අවධානය යොමු කරලා තිබෙන්නේ මේ රෝගය මර්ධනය කරන්න රෝගය පාලනය කිරීම සඳහා නෙමෙයි ඉලක්කම් පාලනය කරන්න නැත්තම් ඉලක්කම් යට ගහමින් රෝගය මර්ධනය වුණා රෝගීන් හම්බු වෙන්නේ නැහැ කියලා පෙන්වන්න දැන් එවැනි තත්වයක් ඇති වෙමින් තියෙන බව තමයි නැවත වතාවක් සෞඛ්‍ය ශාස්ත්‍රයේ කතා වෙන්නේ මාධ්‍යවල පළවෙන්නේ විශේෂයෙන්ම අපිට දෙන බරපතල සැකයක් තමයි මේ තුන්වෙනි රැල්ලක් ඇවිල්ලා මේ තුන්වෙනි රැල්ල මර්ධනය කරගන්න බෑ පාලනය කරගන්න බැරි මොතක හතරවෙනි රැල්ලකට පාර කපනවාද කියන බරපතල සැකය මතුවෙමින් තිබෙනවා දැන් අපි ඊයවන විට මාධ්‍යවල දැක්කා විශේෂයෙන්ම සෞඛ්‍ය ශාස්ත්‍රයේ වෘත්තීය සමිති ඒ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා බරපතල අනතුරුදායක අනතුරුක් පිළිබඳව අදහස් පළ කළා තිබෙනවා. දැන් ඔහු එහිදී ප්‍රකාශ කරන දෙයක් තමයි මේ නව චක්‍ර ලේකරෙන් කොරෝනා අඩුවේ අඩුවෙන බවක් පෙන්වයි. පළමු පෙළ ආශ්‍රිතයන්ට PCR කරන්නේ නැහැ. ඒ වගේම දෙවන පෙළ ආශ්‍රිතයන් සොයන්නේ නැහැ. මේ නිසා මොකද්ද වෙන්නේ? මේ අවසානයේ වෙන්නේ මේ අලුත් චක්‍ර ලේකණය මේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වලයා විසින් නිකුත් කරපු චක්‍ර ලේකණය නිසා මේ ප්‍රවෘත්තියට අනුව මේ සෞඛ්‍ය බලධාරීන් එහෙම නැත්නම් මේ වෘත්තීය සමිති ප්‍රධානියාගේ අදහස් වලට අනුව අපිට PCR කරන එක නැත්නම් මේ ආශ්‍රිතයන්ට එහෙම නැත්නම් මේ නිරෝධායනයට ලක් වෙලා හිටපු ආශ්‍රිතයන්ට PCR නොකිරීම නිසා එවැනි ඒ වගේම දෙවනි පෙළ ආශ්‍රිතයන් සොයාගෙන නොයාම නිසා අපිට ගණන් හිලව් අඩු කරලා පෙන්වන්න පුළුවන්. ඔව් බොහොම පැහැදිලිවම කියනවා. ඒ නිසා ඉදිරියේදී ලෙඩ්ඩුන් ගැන නැත්නම් ලෙඩ්ඩුන් අඩු වෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් කියන්නේ මේ රෝගේ අඩු වෙලා කියන එක නෙමෙයි. රෝගේ ඒ නිසා බරපතල ලෙස ව්‍යාප්ත වෙන්න පුළුවන්. PCR කරන ප්‍රමාණය අඩු කිරීමෙන් ඒ ආශ්‍රිතයන් සොයාගෙන යාම වැළැක්වීමෙන් ඒක යන උනන්දුවක් නොදැක්වීමෙන් ඒ අතපසු කිරීම නිසා මේක බරපතල විදියට ව්‍යාප්ත වෙන්න පුළුවන් ඒ පිළිබඳව ඔහු දක්වලා තියෙන්නේ මෙහෙම දින 21ක කාලයක් නිරෝධායනය කර සිටින පළමු පෙළ ආශ්‍රිතයන් PCR පරීක්ෂණයට ලක් නොකර නිදහස් කිරීමට උපදෙස් ලැබී ඇති බවත් එනිසා ඉදිරියේදී කොරෝනා ආසාදිතයන් අඩුව දක්නට ලැබෙනු ඇති බවත් ඔහු සඳහන් කළා හැබැයි මේ තත්ත්වයෙන් හිතන්න එපා කියලා ඔහු කියනවා කොරෝනා අඩු වෙලා තියෙනවා රෝගීන් අඩු වෙලා තියෙනවා කියන එක. හැබැයි මේකෙන් වෙන්නේ ඉලක්කම් අඩු කරලා තියෙනවා. හැබැයි රෝගය ව්‍යාප්ත වීම බරපතල තත්වයකටපත් වෙන්න පුළුවන් කියන එක. ඒ නිසා තමයි අපි කියන්නේ මේ රජයේ මේ ගෙනියන අමන මේ රජයේ තිබෙන මේ දුර්දාන්ත ක්‍රමය නිසා මේ අසාර්ථක ක්‍රමවේදය නිසා අපි දිගින් දිකටම දැක්ක දේ තමයි ලෝකේ වෙනත් රටවල සිදුවෙනවාට වඩා ඊට හාත්පසින්ම වෙනස් දෙයක් තමයි අපේ තුන්වෙනි හතරවෙනි රැල්ල වෙනකොට වෙමින් තිබෙන්නේ. දැන් අපි දැක්ක ලෝකේ වෙනත් රටවල පළවෙනි රැල්ල දෙවෙනි රැල්ල ඉතා බරපතල විදියට ව්‍යාප්ත වුණත් ඒකෙන් බරපතල පීඩාවට ලක් වුණත් තුන්වෙනි හතරවෙනි රැලි වෙනකොට ඔවුන් යම්කිසි විදියකට මේක පාලනය කරගත්තා. ඔවුන් එන්නත ආරියට ලබා දුන්නා නිසි ක්‍රමවේදයකට ඒ අත්‍යවශ්‍යයට ඇයි අවශ්‍ය විදියට එන්නත ලබා දුන්නා ඒ වගේම ඔවුන් PCR කරන එක අපි දැක්ක ඒ ලෝකේ රටවල් වල ඒක පාලනය කරපු රටවල් පවා ඒ PCR කරන ප්‍රමාණය ලක්ෂය දෙක ඔවුන් දවසකට කරනවා ඔවුන් PCR මර්ධනය කළා පෙන්වන්නේ රෝගය මර්ධනය උනායි කියලා ඔවුන් දිගින් දිගටම ටෙස්ට් කියන එක හඹා ගියා
ඔවුන් එක හඹා ගියා. ඒ නිසා ඔවුන්ගේ තුන්වෙනි හතරවෙනි රැලි ඔවුන්ට ඉතාම හොඳින් කලමනාකරණය කරගන්න පුළුවන් වුණා. දැන් අපිට උනේ මොකද්ද? අපේ පළවෙනි දෙවෙනි රැල්ල වෙනකොට අපිට හිටියේ රෝගීන් 20යි පළවෙනි රැල්ලේ. දෙවෙනි රැල්ලේදී අපිට හිටියේ රෝගීන් 400ක් 500ක් විතර. හැබැයි දැන් තුන්වෙනි හතරවෙනි රැලි දැන් තුන්වෙනි හතරවෙනි රැල්ල වෙනකොට අපි ලක්ෂ දෙක පන්නලා ඉන්නේ. මිය යන ප්‍රමාණය මොන විදියට කිව්වත් සංඛ්‍යා ලේඛන අපිට හරියන්නේ නැහැ. හරි සංඛ්‍යා ලේඛන දෙන්නේ නැහැ කිව්වත් ඊයේ වන විටත් කියන 71ක් පමණ මිය ගිහිල්ලයි කියලා. ඊයේ දවසට වාර්තා කරනවා 71ක් මිය ගියයි කියලා. එතකොට එවැනි තත්වයකදී තුන්වෙනි හතරවෙනි රැලි වෙනකොට ලෝකය මේක අධ්‍යක්ීම් එක්ක ලෝකය ඒ අධ්‍යක්ීම් ලබා ගැනීමෙන් යම් කිසි විදියකට මේක පාලනය කරගන්නකොට අපි ඒ අධ්‍යක්ීම් දිහා බල බල අපි නිසි ක්‍රමවේදයන් අනුගමනය නොකිරීම නිසා අපි මේක හංගන්න යාම නිසා අදවන විට බරපතල තත්වයක් ඇති වෙලා තිබෙනවා. අන්න ඒක සමයි මේ සෞඛ්‍ය වෘත්තීය සමිති බරපතල විදියට මතු කරන්නේ. එනිසා අපිට තියෙන සැකය මේ තුන්වෙනි රැල්ල මර්ධනය කරගන්නත් කලින් ඒක පාලනය කරගන්නත් බැරි ආණ්ඩුව හතරවෙනි රැල්ලකට පාර කපනවා දෝ කියන බරපතල සැකයක් අපිට මතු වී තිබෙනවා. බරපතල සැකයක් මතු වී තිබෙනවා. මොකද මේ වන විට අපිට පේන දෙයක් තමයි මේ රෝගිය සම්බන්ධයෙන් කටයුතු කරන්නේ අසෞඛ්‍ය උපදෙස් මත නොවන බවයි අපිට දිගින් දිගටම පේන්නේ. ජනාධිපතිවරයාට ඕන වුණාම මේක අරගන්න ඕන වුණාම කාගේ හරි පිටින් දාලා කවුරු හරි චෝදනාවකට ලක් කළා කාට හරි තග දාලා සද්දේ දාලා මේක අරගන්නවා. හැබැයි සෞඛ්‍යංශයට වඩා වෙනස් කාරණයක් කියන්නේ. ඒතර අපිට පේනවා සෞඛ්‍යංශ නමේ තීන්දුව తీරන ගන්නේ. ලෝකේම සෞඛ්‍යංශ වලටයි මේකේ තීන්දුව తీරන ගැනීමේ ක්‍රියාවලිය බාර දීලා තියෙන්නේ. අපි දැක්කනේ විදේශ රටවල විශේෂයෙන්ම යුරෝපා රටවල මේකට මූණ දීලා බරපතල අනතුරුදායක තත්ත්වයන් වලට මූණ දීපු රටවල් දිගින් දිගටම කියන්නේ මේකේ ප්‍රමුඛතාවය සෞඛ්‍යංශ ගන්න ඕනේ. සෞඛ්‍යංශ වලට තමයි මේකේ නායකත්වය දෙන්න ඕනේ. දේශපාලනඥයෝ ඊට වඩා පිටිපස්සෙන් කියන එක. දේශපාලනඥයෝ ඊට වඩා පිටිපස්සෙන් කියන එක. හැබැයි අපිට පේනවා මේක දේශපාලන උමනා මත තීන්දුව తీරන ගැනීම නිසා පරපතල අනතුරුදායක තත්වයකට ගමන් කරමින් තිබෙනවා. එනිසා තමයි අපි කියන්නේ අපි මේ හතරවෙනි රැල්ලකට අතවණනවා දෝ කියන බරපතල සැකයක් අපිට මේ මොහොතේදී තියෙනවා. මේ මොහොතේදී තියෙනවා. ඒ වගේම අපිට පේන කාරණයක් තමයි මේ විදියට රටේ ජනතාව එක පැත්තකින් මේ එක පැත්තකින් මෙවැනි බරපතල සෞඛ්‍ය ගැටලුවකට මුහුණ දීලා ඉද්දි තමන්ගේ ජීවිතය රැකගැනීමේ බරපතල සටනක යෙදিলা තිබෙන මොහොතක ජීවත් වීමේ සටනක යෙදিলা තිබෙන මොහොතක අනෙක් පැත්තෙන් කෘෂි ශ්‍රේෂ්ඨයට ඇති වෙලා තිබෙන తත්වය කෘෂි කර්මය සම්බන්ධයෙන් ඇති වෙලා තිබෙන తත්වය කියන්න කනගාටුයි. දවසින් දවස දකින්නවා ඒ ගොවි ජනතාව ඒ කෘෂි ශ්‍රේෂ්ඨයේ ඉන්න ජනතාව පාරට බහැලා කෑ ගන්නවා පෝර ටික ඉල්ලලා ආණ්ඩුවට පෝර ටික දී ගන්න බැරි වෙලා තියෙනවා. මේක තමයි බරපතල తත්වය. දැන් මේ හැම කෙනෙක්ම කියන්නේ මේ කිරි වදින කාලේ කිරි ගොයම කිරි වදින කාලේ ඒගොල්ලන්ට පෝර ටික අවශ්‍යයි. අපි මාධ්‍ය වලින් දවස ගානේ දකිනවා අර කහ වෙච්ච දැන් මේ විනාශයට පත් වෙමින් තිබෙනවා ඔවුන්ගේ වගාව ඔවුන්ගේ ගොවිතැන. මේ මිනිසුන්ට පෝර ටික නැහැ. අන්තිමේදී මිනිසුන්ට මොකද්ද වෙන්නේ? මේ මිනිසු හිඟමණයට වැටෙන්නේ. එයයි දිගින් දිකටම කියනවා අපිට හිඟා කන්න වෙන්නේ මහත්වරුනේ කියලා. මේ මිනිසු කියන්නේ ඒකයි. මේ මිනිසු මේ නිකං කන්නේ නෙමෙයි ඉල්ලන්නේ. ආධාර නෙමෙයි ඉල්ලන්නේ. වගා කරන්න පෝර ටික ඉල්ලන්නේ. පෝරටික දී ගන්න බැරි ආණ්ඩුවක් බවට පත් වෙලා තිබෙනවා. ආණ්ඩුව කියන්නේ මොකද්ද? අපි දැන් කාබනික පෝර දෙන්නම්. අපි මේ කෘෂි රසායනික පෝර වලට යන මුදල් අපිට ඉතුරු කරගන්න පුළුවන්. ඩොලර් අපිට ඉතුරු කරගන්න පුළුවන් කියලා තමයි ආණ්ඩුව කියන්නේ. දැන් ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඩොලර් ඉතුරු කරගන්න ගිහිල්ලා දැන් මේ අස්වැන්න නැති වුනහම මිනිස්සුන්ට කන්න නැති වුනහම දැන් ඉදිරියේදී මිනිස්සුන්ට ආහාර හිඟයක් ආවහම හාල් ටික නැති වුනහම කොහෙන්ද ආනයනය කරන්නේ? ඒතර ඕන ආනයනය කරන්න කොහෙන්ද සල්ලි? breaking.lk